දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගැල්වේ හයිට්ස් හෝටල් එකට නුවර එළිය තියෙන එන්න බලන්න view එක කොහොමද කියලා දැන් අසන garden එකක් තියෙනවා ඉස්සරහින් තියෙනවා පොඩි vegetable farm එකක් දුරින් පේනවා ගැල්වේස් ලෑන් forest එක I have a king size bed, a queen size bed, a mirror. Thank you.
දැන් ඩින ගන්න යන හදන්නේ. ඩින ගන්න මෙයාලගේ පල්ලෙහ තියෙනවා මේ රෙස්ටුරන්ට් එක. ඒකේ arrange කරලා තියෙනවා. අද නම් set menu එකක් තියෙන්නේ. ඒකට කැම හොඳයි කියලා තමයි මම කියන්නේ. අපි ගිහින් බලමු කොහොමද මෙයාලගේ කැම කියලා. මේ ගැල්වේස් හයිට් නුවර එළිය. Good morning, travelers. We then යන්න හදන්නේ ගැල්වේස් ලෑන්ඩ් ෆොරස්ට් එකට. අපි ඉක්මනට චේන්ජ් එකක් දාගෙන ඉතින් හම්බ වෙමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගැල්වේස් ලෑන්ඩ් ෆොරස්ට් එකට. අපි ටිකට් එකක් ගත්ත මෙතන වනජීවියකෙන් මෙතන ඇතුළට යන්න තියෙන පාරේ. මේකේ තියෙන විදිහට විස්තරේ හැටියට කිලෝමීටර් 1.8ක දුරක් අපිට යන්න තියෙනවා කැලේ ඇතුළෙන්. විශේෂයෙන් පක්ෂීන්, සමනලුන්, ක්ෂීරපායින් වගේ සත්තු දෙක ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. බලමු අපිට කොච්චර කී සත්තු කී දෙනෙක් අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා ඉස්සරහට. Thank you.
තුර ඇවිල්ලා තියෙන්නේ ෆොරස්ට් එක මැද්දෙන්. අපි කුරුල්ලන් කීප දෙනෙක් දැක්කා තාම. දැනට අපිට තව ශීරපායින් එහෙම නම් දකින්න ලැබුණ නැහැ තාම. අපි බලමු කොහොමද කියලා ඉස්සරහට. ගොඩක් වයසට ගිහිලා තියෙන්නේ එහෙනම් ඒක වැටිලා මේ වගේ ගස් බොහොමයක් තිබුණා මේ රක්ෂිතේ අපි එනකොට ගොඩක් ගස් වැටලා තිබුණා ඒ වල හැබැයි සතුන්ට වාස භූමි හැදිලා තියෙනවා විශේෂයෙන් ලේන් උන්ට වගේ වාස භූමි හැදිලා තියෙනවා මේ වැටිච්ච ගස් වල මේ දිරච්ච ගස් වල අපි දැක්ක ගොඩක් ලේන් හැබැයි මේ දෙන්නු අපිට නගරපද හම් වෙන ලේන් උන්ට වැඩිය වෙනස් පාටින් තද දුඹුරු පාටක් දෙන අර පිටේ ඉරි ටික ඔයාගන්න බැරි තරම් තරඳ දුඹුරු පාටක් තියෙන්නේ. අපි බලමු පේනවා ලේනේ කියලා. හැබැයි ටිකක් වෙනස්. අපි බලමු ඉස්සරහටකින් තව සත්තු ඉන්නවද කියලා. බොහොම පරිස්සමට යන්න ඕනේ. සද්ද කර කර යන්න බෑ. මොකද සත්තු පැනලා යනවා අපි සද්ද කරාම. දැන්නම් හිතාගන්න බෑ මේවා කපලද වැටිලද කියලා අපි හිතමු මේවා ස්වභාවික වැටිච්ච ගස් කියලා ඒවට කප කැපුම් සලකුණු පවා තියෙනවා මේවා තමාට යන්න පාර හදන්න ඕන හින්දා කපල වෙන්න පුළුවන් හැබැයි මේක නම් ළඟදි වැටිච්ච ගහක් මෙහා පැත්තේ තියෙන ගහ ටිකක් කලින් වැටිච්ච එකක් යන්න පාර හදන්න ඕන දෙක කපල තියෙනවා මේක නම් බොහොම ළඟ වැටිච්ච ගහක් මම හිතන්නේ සතියක් වගේ දුර වැටිච්ච ගහක් දේශයේ අනිවාර්යෙන් වැලිමුවා ඉන්නවා මොකද මෙතන වැලිමුවාගේ වසුරු තියෙනවා ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට ඉස්සරහට වැලිමේ කම්බ වෙන ඉඩකඩ තියෙනවා බලමු මේ හරිය තියෙනවා
මේ වල්ලූරගේ වසුරු අනිවාර්යෙන් වල්ලූරත් මේ ප්‍රදේශයේ ඉන්නවා අපි බලමු ඉස්සරහට කොහොමද කියලා බොහොම පරිස්සමට යන්න ඕනේ ගමනක් මේ කොන්ක්‍රීට් වලින් බඳපු පාරක් හම්බුණා මෙච්චර වෙලා අපි ආවේ කැලේ පාරෙන් එතන කොන්ක්‍රීට් තිබුණා මෙතන ඉඳන් ආයි ගටන් ගන්න කොන්ක්‍රීට් බලන්න මං හිතන්නේ අපි යන පාර හරි අපි බලමු ඉස්සරහට කියලා අපි එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ තව මීටර් 75ක් වගේ තමයි යන්න තියෙන්නේ කැලෙන් ඊට පස්සේ මං හිතනවා අපි ආයෙ එන්ට්‍රන්ස් එකට වැටෙනවා කියලා යා අපි දැන් ගැල්වේස් හයිට් නුවර එළිය රිසෝට් එකෙන් චෙක් අවුට් වෙන්න යන්නේ ඊට කලින් අපි ලන්ච් වලට යනවා ලන්ච් වලට ගිහින් අපි චෙක් අවුට් වෙනවා ආයෙ අපි මගදී හම්බෙමු මේ වීඩියෝ එක එන්ජොයි කරනනම් අපිව ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම පළහැදින් සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා